திரும்பினோம். கால் திரும்பினோம். எதப்பட்ட ஆம்பரு நான் கால் திரும்பி சாமானிய பொண்ணுகாப் காவுவா வேன எங்க சாமானிய அப்படி உங்களை காரணம் திமின் இஸ்ரெல்லாம் போன்ல காரணம் சப்ஜெக்ட் அடிக்கும். திமின் இஸ்ரெல்லாம் சப்ஜெக்ட் அடிக்கும். எதப்பட்ட மென்னு மேதிக அத்துல தான் சம்பந்தி சித்தேன்னே சம்பாவிய ஆரோபணம். அந்த மாதிரி கேக்குறாங்க. சம்பாவிய ஆரோபணம் திகிலீமா கட்டிக்கிறாங்க மென்னு மேதிகட. உங்களுக்கு அறிவு இல்லையா? மத்தியஸ்தும் தேவியதா பிரதீக கிரியாவ எத்திக்கல் ஹேக்கி உத்தே. மேதிக அத்துல தான் சம்பந்தி ஏன்னு மேதிக அத்துல தான் வாட கவுன்சிலிங் வந்து கடந்து மென்னு மே சம்பந்தி. கவுன்சிலிங் கிரான நான் பத்து வாட மினி தோல் மென்னு லிங்க் மேகட கெலவப்புறா நிபாசலம் வாழ வாழ ஆவுதே தவளோக வாழ அனே தேமை தவளோ மட மால அசாதாரணம் பண்ணோம் மர வாணி பிஸ்தத்த கேன் மே கெலவப்புறனு அது மேனி கேமரா தவளோன் கெலவப்புறனு மேரும் மக்க பாரக் கலரேன்னே ஆட பாத்து வாழ நான் ஏ வாழ நான் ஏ வாழ கோ முதல்ல நம்ம கெலவப்புற புரியாதே வெல்லே கோ முதல்ல முடிஞ்சுமே நான் கேமரா தூ ஏமாய் வெல்லே கட்டே மாத்தி கட்டே மாவனே சமானி அன்னை மே திகமத தமாயி மே தப்ரயாவை இந்த மேகே ரிலேஷன்ஷிப் பிரதிதி மேன பெற்ற மேன மேக தமாயி கவுன்சிலிங்கதா மதே தியன வென மொனவா பல்ல யனவா மதே அமதேட தவுளு கவுத பல்ல குது இத கால இத பிளாக் அண்ட் ஒயிட் சல்சியேஷன் தேவு முகுத்தர ஹை தாத்தன்ய பல தேவு முகுத்தோன மேன மே தங்கல் கவுன்சிலிங் வந்து மேன மேக மாட்ட மேகே தமாயி வார கவுன்சிலிங் கடைவாத் இன்னே எதோட கேப்பிட்டல் கண்டிஷன் கேன ஃபார்ம் ஆஃப் கேனிக் கேனன ஆஹார் ஃபார்ம் மே கேனன தவா டெக்னிக்யா இன் விச் ரிஃப்ளெக்ஸ் ரெஸ்பான்ஸ் ரிஃப்ளெக்ஸ் கேன பிரதிக ரெஸ்பான்ஸ் கேன கேனவர் பிரதிச்சாரே ஏனா அபி கித்யாம் பிரதிவேவ தக்ன பிரதிச்சாரயா அட்யோதே அட்யோதே கேன கேனவு சம்பந்தக மேதி கத்தியே மேதகதர சம்பந்த லிங்க் கேக ஏனா அது நம்ம கேப்போ தரலைக்கதான் மெயின் விஷயம் கேட்கமால பிரதீக கிரியாவாக் மத அதிவனதையா அப்படி முதலே வேணா மத்தியஸ்து உத்தேஜகம் சம்பாவியாக இன்னொன்று பாலி பெல்லை
එකට ඒක ඉගෙන ගන්න ඕනේ. බෙල් එකට ගැලවුණා කියන අපි ඉගෙන ගන්න. ඉතින් first time පළවෙනි පාර බෙල් එක ගැහුවා කියලා කෑමක් එක්ක එනකොට බල්ල ගැලවෙන්නේ නැහැ. ගැවුලෝගේ පරීක්ෂණේ පළවෙනි දවසේ බෙල් එක ගන්නලා මස්තිකාරම් දෙනකොට බල්ලා බෙල් එක ගැලවෙන්නේ නැහැ. ඇයි බල්ල මේක ඉගෙන ගන්න තේන්නේ? පළවෙනි දවසේ තීන්වයි මස්තර සම්පත ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ පළවෙනි පාර අකුණක් ගැහුවාම කොරවනවා කියන ගේනත් කාගෙන. දැන් අපි දැන් මොන අකුරු ගහපුවාම බලන්න ඔයගොල්ලෝ අන්න ඒක වහනවා. ඇයි? දන්නවා අකුරු ගැහුවා අනිවාර්යෙන් දැන් කොරවනවා. අන්න. ඉරලීමත් එක්ක බය වීම කියන කෝල ඇටි කරගන්න. කොරවනවට බය නැති. අකුරට නෙමෙයි බය. අපි බය අකුරට අකුරත් එක්ක කියන ගැනවිල් සත්‍යය තමයි අපි බලන්නේ. එහෙනම් ගැනවීමත් එක්ක බය ඇති වෙනවා. එහෙනම් ගැනවීම ඉස්සෙල්ලම මොකද ගන්න? අකුරක්. එහෙනම් සමහර ගොරවන් ඉස්සෙල්ලා අකුරු සත්‍යය හඳේකවා. ගොඩක් ලාද ඔබ තමයි කරන්නේ. රතිඤ්ඤතෝරේ රතිඤ්ඤේ දාල හඳේකවා. මේ රතිඤ්ඤේ නිසෙයි බය. රතිඤ්ඤෙත් එක්ක සත්‍යය. ඉතාර රතිඤ්ඤේ පස් වෙනවා කියලා දැක්කේ. දැන් රතිඤ්ඤේ දැන් පස් වෙනවා. බලන්න පස් වුණාට පස්සේ තමයි සත්‍යය. එහෙනම් පස් වෙන එක දැකපු තමයි බය කියන එක ඇති. ඔන්න ඔබ තමයි සම්භාව්‍ය ආලෝකණය කියන්නේ. සාමාන්‍ය මධ්‍යස්ථ ක්‍රියාවලිය ප්‍රතික ක්‍රියාවන් කියන කරන කාර්යාවක් එක සම්බන්ධයි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට ඕනෑම ඉගෙනීමක් අවුලක් නැති ගන්න තමයි මේ කියන කේස් එක හරියට ගන්න. තව ඔයාලට කියන කවුන්සිලින් ගන්න එන කට්ටියව අවියට ඇනලයිස් කරන්න මේ මුක්තිසාර ඇතුලේ මේ කියන කේස් එක. මේක පරිලව ගන්න එපා. දැන් නැත්තම් මගෙන් නැවත වතාවක් හරි අහන්න. ඒක හරියට තියෙනවා. හරි. බෙල් එකත් එක්ක මේ පවුඩර් මාත් තුනෙනවා තමයි සැලෙන්නේ. කියන්නේ කෙලවෙන්නේ. එතකොට දිස් චෙක් එක ඔයාලා මීටර් ගණිතය දැන් මේක අවස්ථා කීපයක්. මේ මේක තමයි ඉගෙනීමේ පුහුණුව කියන එක. මම මේක මෙච්චර උගන්වන්නේ මේක අනිවාර්යෙන්ම ඕනේ. දැන් ඔයගොල්ලෝ තේරිය යමු. තේරෙන්න ඇති ඇති කිය. නමුත් මදි. ඇයි මේක තියරි එකක්. කියන්නේ තියරි එකක් නේ. එතකොට මෙන්න මේ තීනුණ සහ මන් කියන එක අවස්ථා කීපයක් තිස්සේ බල්ලාට හුරු කරනවා. අදත් ඔන්න බෙල් එක ගන්න මක් කිය. එකත් බෙල් එක ගන්න මක් කිය. අනිත් දත් කිය. ආ බල්ල කෙනෙක් අවස්ථා කීපයක් තිස්සේ හුරු කරනවා. අන්නේ ඊට පස්සේ තමයි බල්ල එක ගන්න. හරි. මස්සෙක් අනිවාර්යෙන් කියනවා එනවා. එතන බෙල් එක ගැවුවා කියලා කියන්නේ දැන් අස්සන්න ලෑස්තුන හොඳයි. ආ අන්නේ එක තමයි මේ දෙක අතර තියෙනවා. දැන් එතකොට මෙනි මේ කියන එක ඇතුලේ මෙන්න මේ වචනික අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. සම්භාව්‍ය ආරෝපණය ඇතුලේ නෙමෙයි මූලික හරි මූලික වචන කීපයක් තියෙනවා. මේ වචන කීපය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි නියුට්‍රල්. ගැට් නියුට්‍රල් එක. අපි නියුට්‍රල් කියන්නේ මේක මධ්‍යස්ථ උත්තේජන. එහෙනම් පළවෙනි එක මධ්‍යස්ථ උත්තේජන. මධ්‍යස්ථ උත්තේජනය කියන්නේ අපි විසින් ඉගෙනීමක් කරලා නැහැ. ඒක දැක්කම අපි ලඟ ඉන්න ඉගෙනීමක් ඇති අපේ චර්යාව නැත්තම් දෙන්නේ. දැන් අපි මේ මාතර ගන්න දැක්කම මුකුත් කෙලවෙන්නේ නැහැ. ඇයි? මේක මධ්‍යස්ථ. මේකත් එක්ක කෙලවෙන්නේ අපි සම්බන්ධ කරලා නැහැ. තම මධ්‍යස්ථ. මධ්‍යස්ථය කියලා කියන්නේ චර්යාවක් ඇති කරන්නේ නැහැ. ඒක දැක්කම ප්‍රතිචාරයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි නියුට්‍රල් එක. ඒ උත්තේජය දැක්කොත් හැමෝම වෙනුවොත් ඒකට අපේ ප්‍රතිචාරයක් නැහැ. අන්න එක මධ්‍යස්ථයි. ඒ කියන්නේ උත්තේජයට අපිටවත් කරන්නේ නැහැ. අන්න එක මධ්‍යස්ථ උත්තේජය කියන්නේ. ඊපස්සේ අන්කන්ඩිෂනල් ස්ටිමියුලස්. ඒ කියන්නේ අනාරෝපිත උත්තේජ අන්කන්ඩිෂනල්. කන්ඩිෂන් සයිඩ් එකේ ලියන්නේ නැහැ. කොන්ඩිෂන් සයිඩ් එක. මේකේ කොන්ඩිෂන් කිසිවක් නැහැ. අනාරෝපිත. කියන්නේ අලුතෙන් දෙයක් කරන්න නැහැ කියන්නේ. කලින්ම ආරෝපණය වෙලා තියෙනවා. අනාරෝපිත. අනාරෝපිත උත්තේජය කියන්නේ දැන් මේ අනාරෝපිතය කියලා කියන්නේ අපිට ආය අලුතෙන් ආරෝපණය ගන්න දෙයක් නැහැ. මස් වලට කෙලවගන්න ඕනේ කියන්නේ ආය කරලා ආරෝපණය ගන්න දෙයක් නැහැ අපි. මෙතන සිද්දේ ආරෝපණය ඔය වචනේ මතක තියාගන්න. සම්භාව්‍ය ආරෝපණය කියන වචනේ දාලා තියෙන එකයි. මේ ආරෝපණයක් කරනවා. තීන්වට කෙලවගන්න ආරෝපණයක් කරනවා. අලුතෙන් දැන් අපි මොකද කරන්නේ ඊට පස්සේ? ටෑන් එකක් නේද කියලා. ඉතින් මොකද කරන්නේ?
නැති එක සාරෝපණය කරනවා. මේක විද්‍යුත් ගුණාංගයක් නෑ. අපි මොකද කරන්නේ? ඇතුල් වීමාරා මොකද කරන්නේ? විද්‍යුතය ආරේ වුණ කරලා. බලන්න අපේ ඇඟේ මයිල් උඩට ඉන්නවද? අපි කරන්නේ විද්‍යාල වුණා විතර. පෑන්ජක් හදලා මෙහෙම මේ මේ කරලා ළඟින් එක ආවේ මෙහෙම කරලා බලන්න. අන්න ආරෝපණය. නේද? සම්භාව්‍ය ආරෝපණය විකරන්නේ. ආරෝපණය අලුතෙන් උත්පාදනය කරන කාරණේ තමයි ආරෝපණය කරන්නේ. තීනුවට ගෙල වගුරුණ එක ආරෝපණය කරනවා. සමාලාද අපි කියන්නේ මේ මේ ගම ඇඟට අරන් යන්න කියන්නේ. දැන් සමාල්ගේ හොඳට යන්න පුළුවන් ඒක තමයි ලා. අපි ගාව ඔපා ඉස්සලා යන්නේ කියන්නේ ආරෝපණය කරනවා. ආරෝපණය කරන්නේ අදහස. ඒකට අන්තර්නිදේශන කියන්නේ. මස්වලට ගෙල වගුරුණ කියන කාය උගන්නන්න දෙයක් නැහැ. ඒකයි අනාරෝපණය. අස්සක්කම කෙලවකට අනාරෝපිත අපිට අවශ්‍ය ගන්න දැන් ඒ වගේම අනාරෝපිත ප්‍රතිචාර අන්තර්මිත නැස්කෝ ඒ කියන්නේ අනාරෝපිත ප්‍රතිචාර කලින් එක අනාරෝපිත තේජේ මේක අනාරෝපිත ප්‍රතිචාරය මස්වලට කෙලවගුණනවා කියන එක ප්‍රතිචාරය ඒක ආය උගන්නන්නරයක් නෑ අපිට බලන්න මස්සක්කම කෙලවගුණන කියන එක අනාරෝපිත බලලා උගන්නන්න දෙයක් නෑ ඒක අනාරෝපිත එන පළවෙනි එක මැදස්ත උත්තේජය දෙවෙනි එක අනාරෝපිත උත්තේජය තුන්වෙනි එක අනාරෝපිත ප්‍රතිචාරය කොහොමද ඉකෙනී නැති කරන්නේ 4යි 5යි අපි මොලේ ගන්නේ ආරෝපිත උත්තේජය ආරෝපණය කර බෙල්ලකට කෙල වැගිරීම ආරෝපණය කර එහෙනම් 4වෙනි එක ආරෝපිත උත්තේජය ආරෝපිත උත්තේජය කියන්නේ බෙල්ලක අපි ආරෝපණය කර බෙල්ලකට කෙලවන්න ආරෝපණය අවුලෙන් කරන දේ තමයි ආරෝපණය කරන්නේ. ඒ වගේම පහ ප්‍රතිචාර රෙස්පොන් ආරෝපිත ප්‍රතිචාර. මේ බල්ල වගුරන්නේ කියලා මස්වල නෙවෙයි. මොකද බෙල්ලේ ආයත ආරෝපණය. අලුතෙන් ඇති කරොත්ේ. මේ ආරෝපණය කියන වචනේ මේ සම්භාව්‍ය ආර්මයේ න්‍යායෙන් පාවිච්චි වෙන්නේ අලුතෙන් ඇති කරගෙන අර්ථය. නියම මතක තියාගන්න. කිප් එකක් නෙවෙයි. ඒකත් එක්ක අලුතෙන් අපි ඇති කරනවා. ඒ තමයි ආරෝපණය. එනම් මේ න්‍යායවල තියෙනවා මධ්‍යස්ථ උත්තේජය අනාරෝපිත උත්තේජය අනාරෝපිත ප්‍රතිචාර. ඒ වගේම ආරෝපිත උත්තේජය ආරෝපිත ප්‍රතිචාර. ඔබ මේව දැක්කොත් නේ අනාරෝපිත උත්තේජය අනාරෝපිත ප්‍රතිචාර. ආය උගන්නන්න දෙයක් නැහැ. අන්න ඒකයි අනාරෝපිතය. ආය උගන්නන්න දෙයක් නැහැ. අනාරෝපිත උත්තේජය අනාරෝපිත ප්‍රතිචාර. අපි මොලේ ගන්නෙ මේ අනාරෝපිත උත්තේජයයි අනාරෝපිත ප්‍රතිචාරයයි අලුත් එකක් ගන්නවා මෙන්න ආරෝපණය කරනවා ආරෝපිත උත්තේජය මක්කදවල තියෙනවා කියන්නේ මොකද්ද ආරෝපිත උත්තේජය මේක කාලයක් තිස්සේ අවස්ථා කීපයක් අපි කරනවා අවසානයේ තීනුවටයි බල්ල කියලා වුණා එතකොට ඒක ආරෝපිත උත්තේජය අපි ආරෝපණය කරන්නේ ආරෝපිත උත්තේජය ආරෝපිත ප්‍රතිචාරය එනවා අලි උදවල උද දෙකම අනාරෝපිතයි. උද දෙකම අනාරෝපිතයි. අපි තරම් නිකුත් කරන්න නැහැ. යට දෙක ආරෝපිතයි. අපි කරමු. එනවා මේක ඉගෙනීමක් නෙවෙයි වෙන මේකයි ගැටි. ඉගෙනීමේදී මේ දෙකම ආරෝපණය. අන්නෝපයි න්‍යාය පැහැදිලිව සම්පූර්ණ කරනවා. කලින් එක අනාරෝපිතයි යට දෙක ආරෝපණය. අන්න ඉගෙනීම කරගන්නේ නම් ආරෝපණය. සම්භාව්‍ය ආරෝපණය කියන්නේ නැත්නම් කන්ඩිෂන් ආරෝපණය. ඉගෙනීමේ නම් අපි විදිහට ආරෝපණය කරගත්තා. අන්න ඒ නම ඔයාලා කියන්නේ මෙන්න මේ ආරෝපණය කරගත්තේ කවුන්සිලෝටි නැති කරා. කවුන්සිලෝටි මෙන්න නැති කරා. මේ ආරෝපණය කරගත්තේ නැති කරා. ඒක තමයි දැන් නම් පැහැදිලි. පස්සේ දිනව ගන්න. මෙන්න මේ ඇසෝසියේට් කියන්නේ මෙන්න මේ දෙක අතර ලින්ක් එක හොඳට මතක තියා. ඔය කවුන්සලින් වලදී මේ ප්‍රතිචාරය කෙල බැගිරීම එක්ක බය කියන එක මොකක් මතද ඇතුලේ කියන එක පෙන්වන්න ඕන. මේක කරනවා මේ ඇල්බර්ට් කියන ළමයා. වොට්සන්, ඒ කියන්නේ චර්යාවාදී තවස්සෙක් කෙනෙක් තමයි වොට්සන් කෙනෙක් නා. මෙයා මොකද කියන්නේ වයස අවුරුදු මට මතක කිව්වේ 9ක් හරි 11ක් හරි මාස 9ක් හෝ 11ක් ළමයෙකුට මෙයා මේ බය කියන එක ආරෝපණය කරනවා. මානේ පරීක්ෂණේ කොහොමද නේද? ඔයාගේ ළමයා තුනක් මේක වෙන්න පුළුවන් නැහැ හොඳ මතකද? ඔයාට උනත් වෙන්න පුළුවන්. ආ, සත්‍යය. සත්‍යයට බය ඇති වීම
ආරෝපණය කරන දෙයක් නෙමෙයි මේක අනාරෝපණය. අපි ඕනෑම දෙයක් දිහායි දැස්සේ තෝක්කා ඒක හිතලාද ගැත්තේ? නෑ ඒක අනාරෝපණය. සබ්දයකට බය වීම කියන එක අනාරෝපණය. ඒ දෙකම සබ්දයේ අනාරෝපණ උත්තේජය බය වීම අනාරෝපණ ප්‍රතිකාර. දැන් මොකද ගන්නෙ? ඔන්න ළමෙක් ඉන්නවා ඇල්බර්ට් කියලා. මෙයාව දානවා කාමරේ. කාමරේ උන්නේ ඇල්බර්ට් ටී. හරිද? එතකොට ඇල්බර්ට් කේ කාමරේ ගිහින් දොරක් තියනවා. මේ දොර ඇරලා මොකද ගන්නෙ? මෙයා කැමති සත්තු. මුචි ළමයි බය කියන එක හොඳට මතක ගන්න මේ බය කියන එක ආලෝකණය වෙන දේ. විවිධ වස්තු වලට බය වීම ආලෝකණය වෙන දේ. ඒක තමයි කොන්සිස්ටන්ට් ඕන කියන්නේ. මේ ටික ටික එක තමයි නැති කරන්නේ. ආලංකාර වෙන එකේ බය කිච්චරක් මට මේකට බය අන්න බය මොනට බය කරුච්චර බය කීයට බය එක එක තියාගෙන ඒක නැතිනම් මේ දින මේත් මේ වත්ත මොකද ගන්නෙ මේ ළමයා සතුට ආදරේ මේ ළමයාගේ කාමරේ පීඩියෝ ඉන්නවා එක එක උනින් දැන් වත්ත මොකද ගන්නෙ තොරාරි මා කුචි මීයෙක් ගන්න ලොකු මීයෙක් ගන්න දැන් අපි නම් මීයෙක් කාව තියෙන බුදු අම්ම උට පැනලා මීයෝ ආ කියලා කෑ ගහලා වන් වන් නැයි කරලා කතා කරලා එතන විකාරයක් කරනවා දැන් මේක මේ පොඩි එකා මීයට බය නැහැ. මීයා කාමරේ දා පොඩි එකා මොකද ගන්නෙ මේ මීයා අල්ලන්නේ නැහැ. එයාට සිංහල මේ කතාවුත් කියන්නේ අරනේ ළමෙන් නනා ඉන්නවා. එතකොට මේ මේ කීයකක් කාලේ වතුර කාලේ නායක යනවා. ඉතින් මේ නයා වතුර ළඟ දෙන්නක් දෙන්නට යනවා. නයා දැක්කම ළමයා මොකද පොඩි එකා අහනවා පොල් පැත්තේ කහනවා. එහම අය ළමයා නයාට බය නැහැ ඉගෙන ගන්න නැහැ. නයාට බය වෙන්නේ ළමයා ඉගෙන ගන්න නැහැ. දැන් ඔහු නයාට බය වෙන් බයෝ ජීවිතේ සමහර ණයක් දැකලත් නැහැ ඒ සමහර ණයට බයයි අපි කියන්නේ ගන්න ආරෝපණය කරගෙන ණයට බය කියන එක අපි ආරෝපණය කරනවා හරි දැන් මේක අන්නේ පරිශ්‍රණය කරපු අවස්ථාව ආඹරේ ආරින මීයක් දානවා ළමයා මීයට බය නැහැ ළමයා ওই මීයත් එක්ක වෙදෙන් ගන්න කරනවා දැන් දවස් කීපෙදී මේක කරනවා ඔලෙ ඩියුටි ගැදී අද ඉරි ඉතුරුයේ වෙන්නේ ඇල්බර්ට් ඇත්තම පරිශ්‍රණේ කිව්වේ ඇත්තම පරිශ්‍රණ. එතකොට ඔයා තමයි අල්ලන්නේ. මම අල්ලන්නේ තමයි. මේ එතකොට මෙයා මොකද කරන්නේ? දැන් මේ බීයක් දානවා බීයට බය නැහැ. ළමයා දෙලන් කරගෙන ඉන්නේ. දැන් දවස් කීපයක් මේක වෙනවා. එක දවසක් මොකද කරන්නේ? මේ මීය දාන්න දානත් එක්කම හොඳට මතක තියා. මානව ලිංගික අදාළ උත්තේජන කලින් දෙන්න ඕන. එතකොට අදාළ උත්තේජන කලින් දෙන්න. එහෙනම් මේ මීයා කියන සතාව දාන්න ඉස්සෙල්ල මොකද ලොකු ශබ්දයක් ගන්න. මීයට කලින්. මීයා කලින් ඔන්න ශබ්දයක් දෙන්න. මීයට කලින් ශබ්දයක් ඇරෙන්න. හරි. ළමයා මොකද කරන්නේ? ශබ්දෙට බය වෙන්නේ. ළමයාට අහවල ගැස්සෙන්න. මෙයා දකිනවා ශබ්දයක් එක්කම වෙන්න මීය ඇතුළට ආවා. එමුනේ දොර ඇරියා මීය දාන්න ඉස්සෙල්ලා සබ්ජෙක්ට් ලොකු සබ්ජෙක්ට් කරලා ළමයා බය කරලා තමයි මීය දාන්නේ. දැන් දවස් කීපයක් තිස්සේ මේක කරනවා. මීය දාන්න ඉස්සෙල්ලා ලොකු සබ්ජෙක්ට් ඇති කරනවා ළමයා ගැස්සෙන්න. ළමයා ඊට පස්සේ ලින්ක් එකක් හදාගන්න ඇක්ටිවිටි එකක් ටෙස්ට් කරගන්නවා. මීය තමයි මේ සබ්ජෙක්ට් දාන්නේ. මීය තමයි මේ මාව බය කරන්නේ. ඉස්සර අතරේ මීය මෙන්න දැන් මාව සබ්ජෙක්ට් දාලා බය කරන්නේ. ළමයා අන්තිමේදී මීයට බයයි. ඒයි. සබ්දේ සහ මීය අතර සම්බන්ධයක් ඇතිවෙනවා. ලින්ක් එකක්. අවසානයේ මේ ළමයා මීය දකින්නකොටම බය වෙන්න පටන් ගන්නවා. ඇයි? මෙයා හිතනවා මීය මාව බය කළ හැකි තත්ත්වෙ. මීය සත්ත්ව දාන තත්ත්වෙ. අන්න මීයත් එක්ක හදා ගන්නවා එක එක දේවල්. අවසානයේ මේ ළමයා මීය කියන සතාට බය වෙනවා. මේ හොඳට හිතපු ළමයා මීය කියන සතාට බය වෙනවා. දැන් එන මතේ තියාගන්න මේ සම්භාව්‍ය ආරෝපණයේදී ඔයාට ඕනේ නම් පිටියම් ප්‍රතිචාරයක් අලුතින් ඇති කරගන්න ඊට අදාළ පිටන්න ඕනේ ප්‍රතික ක්‍රියාව ශබ්දයේද ඇනීමද නැත්නම් වෙනස් ප්‍රතික ක්‍රියාවක්ද ඊට සමානව ඔයාත් මධ්‍යස්ථ උත්තේජයක් සම්බන්ධ කරගන්න වාට ගෙදර ගිහින් මේක ගන්න පුළුවන් වාට ඕනෑම ප්‍රතික ක්‍රියාවක් මේක සම්බන්ධ කරගන්න ඉතින් ඕකම වලේ තමයි හරි අන්නේක ඕක හොඳටම ඉගෙන ගන්න අනේ ඉස්සෙල්ලා බලන යාළුවෝ ගාන ගැස්සෙන ප්‍රතික ක්‍රියාව. ඒකත් එක්ක මම දැන් 1යි 2යි 3යි මම අයිනවා කියලා අනිත් ගණ කරා. 1 2 3 ඔන්න යන්න කියලා අනිත් අන්තිමේදී 1 2 3 කියනවා නරුතුන.
ප්‍රතික්‍රියාවක් මත ඇති වෙන චර්යාවක් මැදස්ත උත්කේ එක දෙක තුනෙන් මැදස්ත උත්කේ සාමාන්‍ය එක දෙක තුනක මිස්සුවන්නේ නැහැ එහෙම කියන එක දෙක තුනක මිස්සුවන්නේ නැහැ නමුත් එක දෙක with most reflect people delay with which delay ඒ කියන්නේ මෙන්න මේ පරතරය හොඳට මතක තියාගන්න මේ පරතරය මත් වීමට ඉස්සලා තීරුණාදයක් ඇතිකර එතකොට මේ දෙක අතර සම්බන්ධයක් අපි ඉගෙන ගන්න ඕනේ මත් දෙන්න ඉස්සලා බෙල් එකක් ගන්න එතකොට මෙන්න මේ තීරුව නාදකලාට පස්සේ ඉගෙන මත් දෙන්න ඉස්සලා මත් ඩගේ ඉස්සලා බෙල් එකක් ඇහෙනවා කෙනෙක්ගේ සම්බන්ධය කාලය ගත වෙනවා. හොඳම දේ තමයි මේ link එක හදා. ගන්න 1යි 2යි 3යි යන්නේ. 3යි යන්නේ. හතර කාලයයි. 3 කියලා ඉවරීමත් ඇනීම අතර තියෙන කාල පත්‍රය අඩු වෙනවා. 1යි 2යි 3යි ඒක පිළිගෙන ඉවත් අරින්න. ඒක ඉගෙනීමක් වෙන්නේ. ඇයි? ඔප්ටිමල්. හරියට මධ්‍යස්ථම ප්‍රමාණය තමයි සුක්ෂවන් ආපොත්තකන් ස්වාස්පයි. ඒක අභිමතරමේ අපර පහක්ක් දැන් මේක ගහලා ඉවරලා තීනුව ගහලා ඉවරලා තප්පර පහක් ඇතුළත මත් වෙන්න ඕනේ නැත්තම් බල නිරකට සම්බන්ධ කරගන්න මේක අහමු දින බෙල් එකක් ගමු තප්පර එකයි දෙකයි තුනයි හතරයි පහයි අෂ්ටකයි බලන මේක තේරෙන්නේ නැහැ ඇයි මේ දෙක අතර කාල පරතරය වැඩි හරි පුළුවන් තරම් කරන්නේ මේ දෙක අතර කාල පරතරය අඩු කරගන්න. මොනවද අයියලා කාල පරතරය අඩු කරගන්න. කාල පරතරය වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන මේ දෙක අතර ඉගෙනීමක් ඇති වෙන්නේ නැහැ. ටයිම් පීරියඩ් එක ඩියුරේෂන් එක පුළුවන් තරම් අඩු වෙනවා. බෙල් එක ගැහුවා මස්තිලෝ. බෙල් එක ගැහුවා මස්තිලෝ. එහෙනම් මේ කාල පරතරය ටයිම් ඩිස්ටන්ස් එක පරතරය පුළුවන් තරම් අඩු වෙනවා. ඒ මොනොත් තමයි මේක ඉතා හොඳට ඉගෙනීම හරියට වදි. ආලේ වැඩි වෙන වැඩි වෙන මේ දෙක අතර තියෙන සම්බන්ධය අඩු වෙනවා. නිසා හොඳට මතක තියාගන්න මේ delay මේ පරතරය මේ ප්‍රමාදය පුළුවන් තරම් අඩු වෙනවා. ඒ මොනොත් තමයි මේ දෙක අතර සම්බන්ධතාවය. දැන් ආලේ කියන මොකද මේ ඉගෙනීමේදී කාලය කියන සාධක ඉතා බලනවා. ආලේ තමයි හැම දෙයක්ම. මේ උත්තේජය ආවට පස්සේ අන්න අනිත් උත්තේජය කාලය. ඒක බීලා පල්ලයක් කියන ඇවිල්ලා ඒ හතරක් හදාගෙන ටීම් එකේ එක එක කෙනාව ටීම් එකේ එක එක කෙනාව මේ ටැක්නිකල් කන්ඩිෂන් එක ඇතුලේ අලුතෙන් ඉදුණු රටාවකට ඔයගොල්ලෝ හදාගන්න. උදාහරණයක් අපි හිතමු මේ දැන් යාළුවාට දැන් මොන අපි අනිත් නෑ නේද? හරි ඒකත් දැන් ඔයා දන්න නැහැට අන්තිමට බය වෙනවා කියන්නේ ඒකත් එක්ක වෙනත් මාධ්‍යයක් උත්තේජයක් සම්බන්ධ කරගන්න. උදාහරණයක් ඇයට අනිත් ඉස්සෙල්ලා ඔයා මොකද දන්නේ? ලේස් වක්කෝ. মানে ලේස් වැනීම සහ යාළුවාගේ හැටැනි නෑදන්නේ බා. මෙන්න මේක උඩ යන්නේ. මේකට හරි මේකට හරි. හරි ඔයා තාම තත්ත්වයක් දාන්නේ කරේ කොහෙද? නැත්නම් මෙතන පුළුවන් නේද? මේ මෙතන වුණා බලා අඳගන්නේ. එහෙනම් සමාජාධාරණයේ වැදීම නේද? කරන්ට් එක අදින්න කියන්නේ. මේ අය ප්‍රතික. දැන් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා ටිකක් හිතලා හරි ප්‍රතික්‍රියා ටිකක් හිතලා ඔයාගේ යාළුව හැම යාළුවෙක්ම ට්‍රේනින් කරවන්න. හැම යාළුවෙක්ම අලුතේ ලර්නින් එකක් ඉගෙනීමක් වෙන්න ඕනේ මධ්‍යස්ථ උත්තේජයක් එක්ක. ඒක රාගේ ජීවිතේ හැම කෙනෙක්ම හම් ගන්නවා අරගෙන ආනවා දැන් මෙයාව බලුන් මෙයා ඉගෙනගෙනද කියලා. උදාහරණයක් ඔබට ඉන්න ඔයා කෙනෙක්ව ට්‍රේනින් කරනවා ඕගොල්ලෝ හත් කෙනෙක් එක්කලා එකිනෙකට ට්‍රේනින් කරනවා. දැන් මෙයාගේ ඇහැට අනින්න යන්නේ අපි ඇහැට ඇන්න දැන් අපි ලේන්ස් ලපන්නවා. ඒකට යා ලේන්ස් ලවන්නකොට මැච් එක වාගන. ඇයි? මේ දෙක අතර ලින්ක් එකක් ඕකලො මේ හදලා තියෙන්නේ. එතකොට තීනුව සහ මත් කියන එක අතර සම්බන්ධය වගේම තමයි
ඔයාගේ යාළුවාට ඔයා උටි ඇති කරන අලුත් ඉගෙනීම අතර කාල බලසට පුළුවන් තරම් අඩුයි. දැන් ඒක ඔයාගේ යාළුවා අද අලුත් ඉගෙනීම කතාවට ඉලාවක් නෙමෙයි. ඔයා නම් කිව්වේ ප්‍රතිගම්‍ය ආධිකා කිතන්න අනිමේ වෙන්න පුළුවන්, මේක නිරන්තර පුළුවන්, මක්කත් කිච්චාවක් වෙන්න පුළුවන්, රක්ෂාණු මක්කරයක් වෙන්න පුළුවන්, කට්ටෙන් හන්දියක් වෙන්න පුළුවන්. අර ඒකත් එක්ක ඔයාගේ යාළුවා තුළ ඔයාගේ පන්තිනයි තියෙනවා කියන ඉගෙනීමක් ඇති වෙනවා. ඒකෙදී වැටි ගන්නත් ඕනේ ඊට මධ්‍යස්ථ ප්‍රතිජා පාවිච්චි කරන්න. උදාහරණයක් කෝල් මිස් කෝල් එකක් ආවොත්තර ඔන්න යාළුවාගේ ඇස් දෙක. හරි මිස් කෝල් එකක් ආවොත්තර යාළුවාගේ ඇස්. ඒක සත්‍ය පාවිච්චි කරන්න පුළුවන්, භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්, කාට වෙනස් වුණත් හරිය පාවිච්චි කරන්න. දැන් නැහැ ඉන්ටර්වලකින් පස්සේ ඒ ඇක්ටිවිටි එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක කියලා ගුරුත් වෙලා හැම කෙනෙක්ටම ඔයා ලර්නින් එකක් හදන්න ඕනේ. ඕගොල්ලන්ගේ චැලෙන්ජ් එක තමයි ඔයාගේ යාළුව දැන් මේ ඔක්කොම ටෙක්නික් එක දන්නවනේ. අමාරු වැඩේ ඈ. ඔක්කොම ටෙක්නික් එක දන්න වෙලාවේ ඔයා කොහොමද යාළුවාට මේක උගන්වන්නේ? කිසියම් දෙයකට බය කරන්න හරි මොකක්දයි ප්‍රතික්‍රියාවක් ආවා. ගැනීමක් පවර පරිවර්තනය කරන්න. අන්න එක තමයි ඔයගොල්ලෝ කවුන්සලින් ටෙක්නික් එක. හරි යාළුවාට ගැනීමක් ඇති කරගන්න. කවුන්සලින් සායක පත්‍රිකා අරවත්තේ ඇති ගන්න තුවා. හරි එවනවලේ රූපයක් ඇවිලා එක්කෙනෙක් ගන්න බලලා කියන්න. ඒ වගේ අරගෙන ඔයගොල්ලෝ මොකද ගන්න ඔක්කොම කතා කරලා මෙයා කොහොමද ඉගෙනීමක් ඇති ගන්න. ආ මේ උත්සාහය දෙක සම්බන්ධයි. එහෙම කළා කොහොම හරි